උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවිනපුර ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විපක්ෂයේ අපි සටන් කරපු නිසා රුපියල් 20000ක් ජනතාවට දෙන්න කියලා අප්‍රේල් මාසේ රුපියල් 5000ක් දුන්නා. මැයි මාසේ බාගෙට දුන්නා. ජූනි මාසේ 5000 නැතුවම ගියා. හැබැයි මේ දුන්නු 5000 බඩු මිල වැඩි කරලා බදු ගහලා ඒ ටික ආය ආණ්ඩු අරන් තියන්නේ. ඒක තමයි ජනතාවට කොකාපෙන්නන විදිය. ඒ නිසා අපි රජයේ සේවකයන්ට කියන්න කැමති තමුන්නාන්සලට වෙන්නෙත් ඔය ටික අපි රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් දීලා තමුන්නාන්සල පහුගිය ජනාධිපති වරන්දේ 70%ක් ඡන්දේ දුන්නා. දැන් අනතුරු ඇඟවීම ඇවිල්ලා තියෙන්නේ ස්වේච්ඡාවෙන් පඩිය දෙන්න කියලා ඉවරලා ආර්ථික අර්බුදයෙන් බේරෙන්න කොවිඩ් අරමුදලට තමුන්නාන්සලා හොඳට මතක තියාගන්න රජයේ සේවකයන්ගේ පඩියෙන් කොටසක් අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ පස්වෙනිදා මහමැතිවරණ ඉවර වුණයින් පස්සේ කපනවා. ඒ නිසා අපි පැහැදිලිව පොරොන්දු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති ධූරයට තමුන්නාසලපත් කරොත් රජයේ සේවකයන්ගෙන් සත පහක්වත් අපි කපන්නේ නැහැ කියන පොරොන්දු අපි දෙනවා. ඩොක්ටර් කී